අපේ ගෙදර ලයිෆ් YouTube channel එකට මගේ යාළුව සියලු දෙනාම ආයුබෝවන් කියලා මම පිළිගන්නවා. අද මම egg fried rice එකක් හදනවා. බලමුද අපි egg fried rice එකට මොනවද ඕන වෙන්නේ කියලා. මම අරගෙන තිනු බත්, බිත්තර, ලීස්, කැරට්, කරපිංචා, රම්පේ, සේර, කරඳ මුංගු, කරාබු නැටි, සුදු ලූණු, වී ලූණු, ඒ වගේම ලුණු, කහ, ගම්බිරිස් කුඩු, සෝයා සෝස්, වෙජිටබල් ඔයිල්. දැනටමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්න. ඊළඟට අපේ අලුත් වීඩියෝ බලන්න මේ සීනුවත් press කරන්න. මම මුලින්ම බිත්තර ටික beat කරගන්නවා. මේ බාදිනේට බිත්තර ටික දාලා ඒකට ලුණු ගම්බිරිස් එකතු කරනවා. එකතු කරලා මේක හොඳට beat කරගන්නවා. මම මේ බිත්තර වලට ලුණු තේහෙනි කාලයි ගම්බිරිස් තේහෙනි කාලක් විතර තමයි එකතු කරගත්තේ. මේ විදිහට ටිකක් බීට් කරගන්නවා. බිත්තර ටික බීට් කරගත්තා තියෙනවා අපි මේක ෆ්‍රයි කරගමු. මම මේකට තෙල් තේහෙනි කාලක් විතර එකතු කරනවා. එකතු කරලා අපි බිත්තරේ දාගන්නවා. බිත්තර එකතු කරාට පස්සේ අපි මේක අවලං කරන්න ඕන. මේ විදිහට අවලං කර කර තමයි බෙද ගන්න ඕනේ. මේ ගානට විතරේ බෙදනවා මැති. එහෙනම් මේක ලිපෙන් බාගමු. විතරට මම මේ බාජනට දා ගන්නවා. දැන් මම ෆ්‍රයිඩ් රයිස් එක හදන්න යන්නේ. දැන් මේ pan එක රත් වෙලා තියෙන එකට තෙල් එකතු කරනවා. දැන් තෙල් එක රත් වෙලා තියෙන්නේ. ඒකට මම රම්පේ කරපිංච, සේර, කුරුඳු, කරාබු නැටි, සුදු ලූණු, ලූණු එපොම එකතු කරලා කවලම් කරනවා. ඒකෙන් මම කරද මුගුරු ටිකත් එකතු කරනවා. මම ෆ්‍රයිඩ් රයිස් එකද ගත්තේ වෙජිටබල් ඔයිල්. ඔයාලට උනම් බටර් උනම් ගන්න පුළුවන්. මේ ටික අපි හොඳට සුවඳ එනකම් බෙද ගන්න ඕන. මේකෙන් තමයි අපේ ෆ්‍රයිඩ් රයිස් එක ගොඩක් රස වෙන්නේ. දැන් ඒක ෆ්‍රයි වුණා ඇතිනේ. මම ඒකට කැරට් එකතු කරනවා. ටිකක් එකතු කරලා හොඳට කවලම් කරනවා. දැන් මම මේකට ලුණු ගම්බිරිස් එකතු කරගන්නවා. ලුණු දානකොට අපි ටිකක් ලුණු දාන්න ඕන. මොකද අපි බත් එක වෙනකොටත් ලුණු දාගත්තනේ. ඒ වගේම බිත්තර වලටත් ලුණු දාගත්තා. ඒ නිසා අපි ලුණු ටිකක් එකතු කරලා මදිනම් ලුණු කොහොමද කියලා බලලා පස්සේ එකතු කරගන්නවා. ඒ ටිකක් දාලා මේ විදිහට මිශ්‍ර කරනවා. ඊළඟට මම බෙදගත්ත බිත්තර ටිකත් මේකට එකතු කරනවා. ඒ ටිකත් එකතු කරලා හොඳට කවලම් කරන්න ඕන. දැන් මම ලීස් ටිකත් එකතු කරනවා. ලීස් ටිකත් එකතු කරලා හොඳට මිශ්‍ර කරනවා. මල් ලීස් ටික අන්තිමට දාගත්තේ ලීස් වල ලස්සන පාට කොළ පාට ලස්සනට තියාගන්න ඕනනේ. ඒ හින්දා තමයි අන්තිමට එකතු කරේ. දැන් මේ ටික ෆ්‍රයි වුණා ඇති. දැන් මේකට මම බත් එකතු කරනවා. බත් එකතු කරාට පස්සේ මුදේ ගින්දර ටිකක් වැඩි කරනවා. ලිපේ ගින්දර වැඩි කළා හොඳට මේක අවලං කරනවා. මේ විදිහට වැඩි ගින්දරේ ටිකක් වෙලා මේක මිශ්‍ර කරන්න ඕනේ. අවලං කරන ගමන්ම සෝයා සෝස් ටිකක් එකතු කරනවා.
සෝයා සෝස් ටික දාගත් දාලා හොඳට මිශ්‍ර කරාට පස්සේ අපි ලුණු බලන්න ඕන. ලුණු මදි නම් බලලා මේ වෙලාවේ අපිට එකතු කරගන්න ඕන. දැන් අපි එග් ෆ්‍රයිඩ් රයිස් එක හදලා ඉවරයි. මේක කෑම මේසට යන්න දැන් සූදානම්. මේ වගේ ෆ්‍රයිඩ් රයිස් එකක් හදාගත්තාම අපිට කරි එකක් නැතිව වුණත් කන්න පුළුවන්. කරි එකක් හදනවා නම් අපි හැදුව චිකන් කරි එක නැත්නම් චිලි පේස්ට් ඒ වගේ දෙයක් එක්ක වුණත් කෑමට ගන්න පුළුවන්. මේ වීඩියෝ එක බලලා ඔයාගේ දැනුම ටිකක් හරි වැඩි වුණා නම් මගේ ඊළඟ වීඩියෝ එකත් බලන්න. අපේ ගෙදර ලයිෆ් channel එක subscribe කරන්න. ඊළඟට ඒ ළඟම තියෙන සීනුවත් press කරන්න. ඔයාලගේ යාළුවන්ටත් බලන්න. මේ වීඩියෝ එක share කරන්න අමතක කරන්න එපා.